අයිබෝවන් අද පීලින්ජා YouTube channel එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ ලසිත් මාලිංග වගේ කෝල් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා දන්නවා ඊයේ දවසේ ලසිත් මාලිංග සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වලින් සමුගත්තා. ලංකාවේ ගොඩක් අය ඉන්නවා ලසිත් මාලිංගගේ බෝලින් ඇක්ෂන් එකෙන් බෝල් කරන. ඉතින් ඒ අයට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඔයාලා මුලින්ම පුරුදු වෙන්න ඕනේ ලසිත් මාලිංගගේ බෝලින් ඇක්ෂන් එක. ඒ කියන්නේ සාමාන්‍ය පාස් බෝලර් කෙනෙක්ගේ වගේ නෙවෙයි මාලිංගගේ ඇක්ෂන් එක. සාමාන්‍ය පාස් බෝලර් කෙනෙක්ගේ අත මේ විදියට උඩින් එන්නේ. මාලිංගගේ ඔයාලා දැකලා තියෙනවා බෝල් කරන අත මේ විදියට පැත්තෙන් එන්නේ. අපි බෝල් කරන අත විතරක් නෙවෙයි වැදගත්. මේ ඉස්සරහා අතත් වැදගත්. මේ ඉස්සරහා අතත් මේ විදියට එන්න ඕනේ. එතකොට තමයි හරියට බෝල යන්නේ. අනිත් එක තමයි මේ බෝල් කරන අත හොඳට පිටිපස්සට ඇදලා බෝල් කරන්න. එතකොට හොඳ වේගකින් බෝලේ යවන්න පුළුවන්. දැන් අපි බලමු ලසිත් මාලිංග බෝල් කරනකොට බෝලේ අල්ලන්නේ කොහොමද කියලා. බෝලේ අල්ලන්නේ මෙන්න මේ විදිහට. මේ බලන්න ඇඟිලි ටික මේ විදිහට තියාගත්තා. බෝලේ මෙන්න මේ විදිහට තමයි අල්ලන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය පාස් බෝලර් කෙනෙක් බෝලේ අල්ලන විදිහට තමයි බෝලේ අල්ලන්නේ. ඒ වුණාට සාමාන්‍ය පාස් බෝලර් කෙනෙක්ගේ බෝලේ දානකොට මෙන්න මෙහෙම තමයි එන්නේ. ඒ වුණාට මාලිංගගේ ඇක්ෂන් එකත් එක්ක බෝලේ දානකොට බෝලේ එන්නේ මෙන්න මේ විදිහට. ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ මාලිංග වගේ බෝල් කරනකොට ඇඟේ බැලන්ස් එක. ඒ කියන්නේ පාලනය කරගන්න ඕනේ බෝලේ. ගොඩක් අයට මාලිංග වගේ බෝල් කරාට හරි පාලනයක් නැහැ. එතකොට තමයි වයිට් පන්දු, ෆුල් ටොස් පන්දු, නෝ බෝල් යන්නේ. ඒ කියන්නේ අපි බෝල් කරනකොට අපේ ඇඟ, ඒ කියන්නේ දැන් ලසිත් මාලිංග බෝල් කරනකොට ඔයාලා දැකලා තියෙනවා මේ ඇඟ කෙලින් එන්නේ මේ විදිහට. හරිද? ඒ වුණාට මාලිංග වගේ බෝල් කරන්න ට්‍රයි කරන ගොඩක් අයගේ වැරද්දක් තමයි මේ ඇඟ පැත්තට යනවා. එක්කෝ මේ පැත්තට යනවා. එතකොට තමයි වයිට් පන්දු, ෆුල් ටොස් පන්දු යන්නේ. ඒක වළක්වා ගන්න ඕනි නම් හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනි ඇඟේ බැලන්ස් එක තියාගෙන බෝල් කරන්න. ඒ කියන්නේ ඇඟ කෙලින් තියාගෙන බෝල් කරන්න. අපි මේ ඇක්ෂන් එකෙන් බෝල් කරාට අපිට අනිත් පාස් බෝලර්ස්ලා දාන විවිධ පන්දු දාන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා දකින්නවා ලසිත් මාලිංග බෝල් කරනකොට යෝකර් බෝල් දානවා. ඊට පස්සේ ස්ලෝ බෝල් දානවා. බවුන්සර් බෝල් දානවා. එතකොට තමයි එයාට විකට් ගන්න පුළුවන්. අපිත් ලසිත් මාලිංගගේ ඇක්ෂන් එකෙන් බෝල් කරනකොට විවිධ පන්දු දාන්න ඕනේ. දැන් මම ඔයාලට කියලා දෙන්න ලසිත් මාලිංග වගේ බෝල් කරනකොට ස්ලෝ බෝල් එකක් දාන්නේ කොහොමද කියලා. අපි ස්ලෝ බෝල් එකක් දානකොට අර මං කිව්වා වගේ මේ විදිහට තමයි බෝලේ අල්ලන්නේ. ඒ වුණාට හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ අත එනකොට මේ රිලීස් කරන තැනදී මේ විදියට කරන්න ඕනේ. එතකොට තමයි ස්ලෝ බෝල් එකක් විදියට පන්දු යන්නේ. මේ බලන්න ආයේ මේ විදියට. අපිට ටෙනිස් බෝලිනුත් මේ විදියට ස්ලෝ බෝල් එකක් දාන්න පුළුවන්. මේ බලන්න මේ විදියට. මේ බලන්න මෙන්න මේ විදියට තමයි බෝල එන්න ඕනේ. ඒ කියන්නේ බෝලේ යවන තැනින් අපි මේ විදියට කරකවන්න ඕනේ. එතකොට තමයි ස්ලෝ බෝල් එකක් විදියට පන්දු යන්නේ.